ආයුබෝවන් ඔයාලට. ඔන්නතම මම ඔයාලට ගෙනාවේ අමුද්‍රව්‍ය තුනකින් රයිස් කුකර් එකේ හදන්න පුළුවන් රසම රස බත් එකක්. පුංචි වෙලාවකදී හරිම ලේසියෙන් ඔයාලට මේ බත් එක හදන්න පුළුවන්. මේ බත් එක හදද්දී ගෙදරම සුවඳ වෙනවා. හරිම සුවඳවත් හරිම රසවත් බත් එකක්. අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් අඩු කාලයකින් අඩු වියදමකින් ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ, මොනවද අපිට ඕන කරන්නේ කියලා. ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. මම දැන් මුලින්ම රයිස් කුකර් එකේ පොට් එකට එකතු කරනවා තෙල් මේස හැන්දක් මේස හැන්දි එකහමාරක් විතර. ඊළඟට මම එකතු කරනවා රටලුණු ගෙඩියක් මේ වගේ චොප් කරලා ගන්න. දැන් මේ රටලුණු ටික රන්වන් පාට වෙනතුරු හොඳට බැද ගන්න. ලුණු ටික මේ වගේ රන්වන් පාට වුණාට පස්සේ මම එකතු කරනවා කුරුඳු පුතු කැබැල්ලක්, කරාබු නැටි 3ක්, එන්සල් 3-4ක්, ඔයාලා ළඟ තියෙනව නම් ස්ටයිනිස් භාගයක්, රම්පෙ කොලයක්. කරපිංච ලොකු ඉති 2ක් විතර. මේ ටික ඔක්කොම කවලම් කරලා චුට්ටක් බැද ගන්න. මම ඊළඟට එකතු කරන්නේ හාල් රයිස් කුකර් කප් එකෙන් එකහමාරක්, මිශ්‍රින් කප් නම් එකක් විතර. මම දැන් එකතු කරනවා වතුර රයිස් කුකර් කප් එකෙන් 2 කාලක්. මේ බතට අපි බිත්තර එකතු කරන නිසා සමහර විට ඔයාලට තව වතුර කෝප්ප කාලක් විතර පස්සේදී එකතු කරන්න වේවි. ඊළඟට මම එකතු කරනවා බිත්තරයක්. බිත්තර එකතු කළාට පස්සේ හොඳට කවලම් කරන්න. මම දැන් එකතු කරන්නේ කහකුඩු තේ හැඳි 8 එකත් කාලත් අතර, ගම්මිරිස් කුඩු තේ හැඳි 8 එකක්, ලුණු කුඩු ඔයාලගේ රස අනුව. මේ ටික ඔක්කොම දැන් ඔයාලා හොඳට කවලම් කරන්න. දැන් අපිට පුළුවන් පියන වහන්න. කුක් මොඩ් එකට දාලා සාමාන්‍යයෙන් බතක් හැදෙන විදිහට හදා ගන්න. මේ බත් එකට අපි බිත්තර එකතු කරනවා, ඒ නිසා කීප සැරයක් ඕෆ් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා නිතරම කවලම් කර කර හදන්න. වතුර මදි වගේ නම් ඔයාලට පුළුවන් තව කෝප්ප කාලක් විතර එකතු කරන්න. මෙන්න මේ වගේ ලස්සනම ලස්සන බත් එකක් තමයි හැදෙන්නේ. හරිම රසයි, හරිම සුවඳයි. මේ බත් එක හදාද්දී ගෙදරම සුවඳ වෙනවා. ඉතින් හරිම පුංචි වෙලාවකදී හරිම පුංචි අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ඔයාලට හදන්න පුළුවන්. වෙනස්ම විදි රසක් තියෙන්නේ. එක ව්‍යංජනයක් එක්ක වුණත් ඔයාලට මේ බත් එක රස විඳින්න පුළුවන්. ව්‍යංජනයක් නැතුව වුණත් ඔයාලට මේ බත් එක රස විඳින්න පුළුවන්. මේ කාලයට ගැලපෙන විදිහට හරිම ලාභයට ඔයාලට මේ විදිහට හදා ගන්න පුළුවන්. බෝඩින් වල ඉන්න අයටත් හරිම ලේසියෙන් හරිම පුංචි වෙලාවකදී රයිස් කුකර් එකේ හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඕනම විශේෂ අවස්ථාවකට ගැලපෙනවා. මේ වීඩියෝ එක ගැන ඔයාලට ගැටළු යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.